පසටහන්න අපේ YouTubeුටප් නාලිකාට ආදරේ කරන අපිත්තිික්ක එකතුවෙලයින්නදාාල හැමෝම අයු පොහෝ වේවා කියලා ගොඩක් කාදරයෙන් අදත් පිළිගන්නවා. ඒවගේම තමයිතින් කෞුරුහරි තාමත් අපිත්තිික එකතුවෙලා නැත්තං පාසටහන්න අපේ YouTube් නාලිකාව සබස්කරයිප් කරලා බෙල්ලයික එකත් සලගුණු කරන්න අමතක කරන්න එපා එතකොටපි අලුත්වීඩියෝ එකක් ධාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන් ඉතින් අපේ ඔයාලැටිකී වනේ අ්‍යවකාශ තාක්ෂණ ලෝකයේ යොදාගන්න අපේ උරුම ගැන කියන්න මොකද ගොඩා කයි කියන්නේ ගුවන්්‍යානාතාක්ෂණය රයිට් සහෝදරයන් විසින් ස්වාගැනීමක් කියලනේ ඊට ඇත්වසර දහස්ගණනකට පෙර අපේ රාවන රජතුමා වගේම ලංකාව විවිධ රචවරු දැඩුමනරය භාවිතා කළ බවට ඉතිහාසගත්ත තොරතුරු වගේම ජන ප්‍රවාධ පවතිනවා යි හැටිවෙතත් ලෝකයේ ගොඩා ගුවන්ඥානා නිෂ්පාධන සමාගම් වගේම අභ්‍යවකාශ පර්යේෂන ආයතන මේ ආයතන වලට අපේ හෙළයන් සම්බන්ධ කර ගැන්නවා වගේම අපේ නම් තමන්ගේ නිෂ්පාදන වලට පාවිතා කරනවා ඉතින් අදාපේ කියන්නේ එහෙම නිර්මාණය කරපු රාවන් එ ගැන ඉතිං මේ රාවන් එක් කියන්නේ ගවේෂන චන්දත්‍රිකා උඩුගුවනට ගෙන යන ලෝ විශාලතුම ස්ව්‍යන්ප්‍රියයේ ඩ්‍රෝණයනාවක් අපි මෙචර දවසක් තැකල තිබුණු ද්‍රෝණයානා අපට අතේරගෙන යන්න පුළුවන් අහස පියාසර කරමින් බිම සිදුවන දෑ අපට පෙන්වානට පුළුවන් දුරස්ථව පාලනය කරන්න පුළුවන් කුඩා පියාසැරේ යානා විශේෂයක් විදිහට. ඒවගේම අපේ රටේ වගේම ෆිනතරටවල් වලත් නීතිකඩනයා හසු කරගන්නට පොලිසිට ඔත්තු දෙන. කුඩායානා විශේෂයක්. ඒත් දැන් ඇමරිකාව දැවන්ත ද්‍රෝණයානයක් නිර්මාණය කරලා තියෙනවා රවන් X කියලා. ඉතින් මේ ද්‍රෝණයානය අඩි අසුවක් පමණ තිගයි සැතපමක් පමණවන කෙටිගුවන් පතයකින් වනත් මේ රාවන් එක්ට ගුවන් ගතවෙන්න පුළුවන්. ඒවගේම මෙයා පූර්ණ ස්වංක්‍රිය යානයක්. එය නිෂ්පාධනය කරන්න ඒවියුම් නම් සමාගම එක්සත් ජනපදේ ස්පේස් ෆෝස් ආයතනය සමඟ ඒ අබද්ධව. ඉතින් මේ රාවන් එක්ස්ට දෙවැනි අධදිියරේ රොකට්ටුවක් ුවනේ පහළතලයටට ගෙන ගොස් යළි පොලෝ බලා පැමිණ ඒ ගුවන් ගත කළ ගුවන් පතටම නැවත පැමිණ ඒ රඳවන හැඟරයට ගොස් ගාල්වීම ස්වංක්‍රියවම සිද්ධ කිරීමට පුළුවන්. ඒ වගේම තමයි රාවන් එ තමයි දැනට ලොව විශාලතම ට්‍රෝණයානාව එහි දිග අඩි අසුවක් වගේම පලලඩි හැටක් වෙනවා. එහි දිග අඩි අසුවක් වගේම පලලාඩි හැටක් වෙනවා. ඉ බොලින්ම රාවන් එක් ගුවන් ගත වුණේ මේ අවුරුත්්තේ ඒ කියන්නෙ දෙදස් විසියකේ. A එසත් ජනපද ස්පේස් ෆෝස් ආයතනය ඇස්ලෝන් හතලිස් පහ කියන කුඩා චන්ද්‍රිකාවත් අරගෙන. ඉතින් මේ ගමනැති නියමයෙකුර අහිතරාවන් Xක් සියලොම කටයුතු ස්වංන්ක්‍රියවම සිදුකරනවා කිසිම ආකාරයක මෙහැවීමක් නැතිවම. ්‍රමාණයෙන් බලුව ත්‍රාවන්ක් පාසල් බස් දෙකක් තරම් විශාලායි. ඒවාගේම කිලෝග්‍රම් පන්සී එක බර චන්ද්‍රකා කීපයක් ස්වංක්‍රියවම උඩුගණට ගෙනියන්න පුළුවන් මෙහැවීමක් නැතුව ඒ වගේම වෙනත් කිසිම යටතල පහසුකම් කිසිවක්ම අවශ්‍යවන්න නැහැමයට. රාවන්Xගේ පනමු අධියර සම්පූර්ණයෙන්ම නැවත පාවිච්චි කළ හැකි එල් චන්ද්‍රිකාව උඩුගූනට ගොස් රකොට්ටුවේ දෙවැනි අධියර යොදාගෙන යැවිය යුතු තැනට ස්ථානගතකර නැවත ස්වංක්‍රියාවවම පොව පැමිණෙනවා. මේ රාවවනෙක්ස් නිර්මාණය කළ පුද්ගලයන් පවසන්න හමුදා කටේතුවට විතරක් නෙවෙයි තමන්ගේ විශේෂ පරීක්ෂණ සඳහා අවශ්‍ය සංවේධක උපකරන පවා විද්‍යාඥාන්ට මේ ට්‍රෝණයානයමගින් උඩුගෝනට යැවීමට හැකියාව ලැබෙන පවක්. ඒවිියුම් ආයතනය ආරම්භකහා එහි ප්‍රධාන විද්‍යායක ජෙයි ස්කයිලස් පවසන්නේ මෙහි අපේ ක්‍රියා සංවිධානයන් හා අපේ පරිගණක මරදුකාංක හා තාක්ෂික දැනුම අනාගත පරපුරට ඉතා බලවත් පිටු හලක්වන බවක් තමයි ඒ වගේම තමයි ඔහු කියන්නේ ඇමරිකානු බලධාරින් වගේම හමුදාන්සත් අපේ නිල්ලීමක් කලා උඩුගුවනට අනිත් හැම ක්‍රමයකටම වඩා ඉතා ඉක්මනින් අභ්‍යවකාශයානා ගෙන යන්න ක්‍රමයක් හදන්න කියලා ඉතින් මේ ඉල්ලිමත් විශේෂම හේතුවක් වෙලා තියෙනවා රාවන්Xක් නිර්මාණය කරන්න අපේ ස්වන්ප්‍රිය තාක්ෂණ ප්‍රමවේදය නිසා ඒවිියුම් ආයතනයට පුළුවන් වෙලා තියනවා මෙතෙක් රොකට් තියත්කිරීමට ගතවන කාලේ. අවුරදු ගණන්වලෙන් මිනිත්තු ගණන්වලට අඩු කරන්න කියලත් අපට අපේ අනුග්‍රහකෑන්ගෙන් ඉල්ලීමක් ලැබුණ. ඒවගේම තමයි එය මෙහිමතව වූ මිනිසුන් කෙද්දිී රැක දෙෙන අරක්ෂාකාරය පියවරක් වියයුතු බවත් ඔවුන් අවධාරණය කළා කියල තමයි වැඩිදුරටත් ඒ ගැන කතා කරන ජෙ ඉස්කයිලස් පවසන්නේ ඉති මේ නව සැලැස්මට අනුව කාලගුණික තත්ත්වයන්, ගුවන් පාලක කටයතු කක්ෂගත කළ යුතුතැන් ගෙනයා හැකි බාර බිම්මට්ට මේ කටයුතු කරන්නන්ගේ කාලසටන් ඇතුළු සංකීරණ කාරයන් සියල්ල. එක විට සැකසේම සිදුකෙරෙන බව තමයි, රාවන් එxiී නිර්මාණ සමාගම කියන්නේ. ඒ අනුව සෑම මිනිිත්තු එකසි අසුවකට සැරයක්. මේ ට්‍රෝණයානයමගින් චන්ද්‍රිකාාවක්ගුණට ගෙනයන්න පුළුවන්. ඒ වගේම මේ නිශ්පාදන සමාගමට පෑ විසි හතර පුරාම. නොකඩව මේ සේවාව සැපයමට හැකියාවක් තියෙනවා. බ්‍රයිස් අභ්‍යවකාශ හාත් තාක්ෂණික උපදේශන ආයතනයේ විශේෂථාක්ඥියක වූ ෆිල් ස්මිත් කියන්නේ. දැන් චන්ද්‍රිකා ගුවන්ගත කළ හැකි කුඩායානා සීයක් පමණ, ලෝ පුරා විධායදන ගණනාවක් මගින් සකසාගෙන තියෙන බව. ඒ වගේම ඉහළ කක්ෂයට චන්ද්‍රිකා ගෙනයා හැකි වර්ජින් ඔබි ට්‍රැනි ව්‍යාප්‍රතිත ඇති බව. ඒ වගේම වෙන කිසිම ද්‍රොන නිපාධන සමාගමක නැතික්‍රමයක් තමයි ඔවුන් රාවන් එක් මගින් නිර්මාණය කරන්න. සම්පූර්ණ ස්වංක්‍රීය රවන් එක්ස්ට රොකට් දියත් කරන අට්ටාලාදී කිසිවක් අවශ්‍ය නොවෙනවා සේම. ඉතාම කෙටි දැනම්තීමකින්ම ඕනෑම තිියත්කිරීමේ කටයුත්තාක්ීමේ හැකියාවක් පවතිනවා. ඉතිං රාවන්X වරක් පාවිච්චි කළපස එයින් සයට හැත්තෑාවක් නැවත පාවිච්චියට යොදාගාන පුළුවන් වගේම නිෂ්පාදන සමාගමේ බලාපොරොත්තුව ඒ සයට අනු පහදක්වා වැඩිකිරීමක් කරන්න. රාවන්X ගැන විස්තරයක් පල කරන දසයන් සංගරාව කියන්නේ මේ ඉතාමත් අඩවීදම් ක්‍රමයක් බවයි. ඔන්න ඕක තමයි අලුතින්ම. අවුෘත්තේ ඒක කිය අනෙ දෙදස් විසිී එක අවුරුද්දෙ එලි දක්වපු රාවන්X ඇත්තටම විධ රටවල් රාවණ කියන නම අභ්‍යියෝකාශ කටයුතු සඳහා යොදාගන්න හේතුව මොකක් කියලද වැයාලට හිතන්න පුළුවන්. ඒකෙට උත්තරයක් හොයාගන්න එකත් ඔයාලටම බාර කරනවා. අවසාන වශයෙන් පාසටහන් අපට කියන තියෙන්නේ. උපන්බිමට නොවටින උපන්බිමෙන් ගරහන විශ්වයක් ගරු කරන, වත් එක් ශ්‍රේෂ් පුද්ගලයෙක් තමයි අපේ රාවන මහරජු ඒ පරපුරේ උපත ලැබීමත් භාග්‍යයක් ලෙස දැනෙන යුගෙ වැඩිය ඇතක නොවෙන බව ඉතින් අපි මේ කියපු ගොඩක්කාරණ පිළිගැනීම ප්‍රතික්‍ෂේප කිරීම වගේම ගවේශණය කිරිමත් මට වගේම ඔබටත් අයිති කාරයයා ඉතින් අපේ වඩියෝ වටි නවා කියලා ඔයාලට දැනෙනවනම් ලයික්්‍ය එකක් දාලා ඔයලගේ වටිනා අදහසත් කමෙන්ට් කරලා යාළුවන්ටක් බලන්න ෂයා කරන්නහමතුර කරන්න එපා එහෙනම් ආයමත් අලුත් වීඩියෝකින් හමුවන බලාපොරුත්තයෙන් සමුඳන්වවා ති දවසක් හැමෝටනා